අපි අද සාකච්ඡාවට බඳුන් කරන්න යන්නේ ඉතිහාසයේ විෂය අධ්‍යයනය කරන ළමුන් වගේම විවිධ අංශවල නිරත වෙලා ඉන්න බොහෝ පිරිස් වලට වැදගත් මාතෘකාවක්. ඒ තමයි සිතියම් අධ්‍යයනය කියනවා මාතෘකාව. මේ සිතියම් අධ්‍යයනයේදී උසස් පෙළ වගේම සාමාන්‍ය පෙළ ළමුන්ගේ ප්‍රධාන චෝදනාවක් තමයි අනේ අපේ සිතියම් බෑනි කියන එක. හොඳට මතක තියාගන්න ළමුන්ගේ සිතියම නිවැරදි ලෙස නිවැරදිවමින් ගොඩ නැගීම මත විශාල ලෙස ළමුන්ගේ සිතියමේ ඒ සාමාර්ථය B එකට B සාමාර්ථය C එකට දක්වා පහතට වැටලා තිනවා. ඒ අනුව බලපෑම් කළා තිනවා අපේ සාමාන්‍ය පෙළ කරන දරුවන්ගේ ඒ නමේ සිහිනය ඒ අටක් බවට පත්වීමට උසස් පෙළ කරන දරුවන්ගේ විශ්වවිද්‍යාලය නැත්නම් සරසවි වරම් ලැබීමේ සිහිනය බොඳ වීමට මෙන්න මේ සිතියමේ අඩුව මනාව බලපෑම් කරලා තිනවා. එහෙනම් අපි අද සාකච්ඡාවට බඳුන් කරන්න යන්නේ සිතියමේ ඒ සාමාර්ථයක් වෙත සරලව ඉතා පහසුවෙන් ගමන් කරන්න පුළුවන් සිතියම් අධ්‍යයනය කොටසක් පිළිබඳවයි. එහිදී හොඳට මතක තියාගන්න අපි අපේ ළමුන්ට සිතියම් අධ්‍යයනය කරනකොට අපේ ළමුන් සිතියමේදී කියනවා ඒ ළමුන්ට සිතියම බෑ කියලා. සිතියම බෑ කියන ප්‍රධාන හේතුවක් තමයි ඒ ළමයින්ට මෙන්න මේ සිතියමේන ගංගාටික බෑ කියන එක. සිතියම බෑ කියන ප්‍රධානම බලපෑම් කරන හේතුව තමයි අපේ ළමයින්ට සිතියමේ ගංගා බෑ කියන එක. ඒ නිසා මං සිතියම මතක තියාගන්න අවශ්‍ය කරනා වූ කෙටි ක්‍රම එකින් එක පෙළගස්වමින් ඔබ වෙත අද ගෙනහැර දක්වනවා. හරි. අපි මුලින්ම බලමු එමු සිතියම දෙසට. බලන්න මේ සිතියමේ තියෙන උඩ නෝත් නැත්තම් උතුර කියලා. මේ උතුරේ උඩ මුදුනේ තියෙනවා. උතුරේ උඩ මුදුනේ මේ තියෙනවා යාපන අර්ධද්වීපය. උතුරින් උඩ මුදුනේ තියෙන මොන අර්ධද්වීපයද? යාපන අර්ධද්වීපය. මෙන්න මේ යාපන අර්ධද්වීපයට පිටින් මෙන්න මේ යාපන අර්ධද්වීපයට පිටින් තියෙනවා දූපත් සමූහයක්. මොන සමූහයක්ද? දූපත් සමූහයක්. මෙන්න මේ යාපන අර්ධද්වීපයට පිටින් සිටීමේ තියෙන මොන සමූහයක්ද? දූපත් සමූහයක්. අන්නේ දූපත් සමූහයට පහළින් බලන්න මෙන්න මේ දූපත් සමූහයට පහළින් සිටීමේ තියෙනවා තනි එක් දූපතක්. මං කිව්වා උතුරෙන් උඩ මුදුනේ තියෙන මොන අර්ධද්වීපයේද? යාපන අර්ධද්වීපය. මෙන්න මේ යාපන අර්ධද්වීපයට පිටින් බලන්න හොඳට මේ පැත්ත බලන්න සිටියම දෙස යාපන අර්ධද්වීපයට පිටින් තියෙනවා දූපත් සමූහයක්. අන්නේ දූපත් සමූහයට පහළින් බලන්න හොඳට සිටියම දෙස දූපත් සමූහයට පහළින් සිටීමේ තියෙනවා තනි එක් දූපතක්. අන්නේ දූපත දෙසට ලංක සිටීමේ ප්‍රදේශයක් නිරාගීලා තියෙනවා. ඒ දූපත දෙසට ලංක සිටීමේ ප්‍රදේශයක් නිරාගීලා තියෙනවා. හොඳට බලන්න. ඒ දූපත දෙසට ලංක සිටීමේ ප්‍රදේශයක් නිරාගීලා තියෙනවා. අන්නේ ප්‍රදේශයට පහළින් මුහුදට වැටෙනවා. අන්නේ ප්‍රදේශයට පහළින් මුහුදට වැටෙනවා මල් වතු ඔය. මොන ඔයද? මල් වතු ඔය. අපි දූපතත් එක්ක මතක තියාගන්නේ මොන ඔයද? මල් වතු ඔය. දූපතත් එක්ක මතක තියාගන්න මොන ඔයද? මල් වතු ඔය. මල්වතුයේ ඉහළින් තියෙනවා මේ තින්නේ. මල්වතුයේ ඉහළින් පරංගි ආරු. මල්වතුයේ ඉහළින් තියෙන මොනවාද? පරංගි ආරු. මල්වතුයේ පහළින් තියෙනවා මෝදරගම් ආරු. මොන ආරුද? මෝදරගම් ආරු. හරි. අපි කිව්වා උතුරින් උඩ මුදුනේ තියෙන මොන අර්ධද්වීපයද? යාපන අර්ධද්වීපය. යාපන අර්ධද්වීපයේ පිටින් තියෙන ඔබ මොන සමූහයක්ද? දූපත් සමූහයක්. අන්නේ දූපත් සමූහයේ පහළින් තියෙන ඔබ මොකක්ද? තනි එක් දූපතක්. අපි මේ දූපතට කියනවා මන්නාරම් දූපත කියලා. මොන දූපතද? මන්නාරම් දූපත. මේ තනි එක් දූපතත් එක්ක අපි මතක තියාගන්න මොන වේද? දූපතත් එක්ක මතක තියාගන්න මොන වේද? මල් වතු ඔය. අපපාරක් කියන අපි දූපතත් එක්ක මතක තියාගත්ත මොන වේද? මල් වතු ඔය. මල් වතු ඔය ඉහළින් තියෙන මොන ආරුද? පරංගි ආරු. මල් වතු ඔය ඉහළින් තියෙන මොන ආරුද? පරංගි ආරු. මල් වතු ඔය පහළින් තියෙනවා මෝදරගම් මාරු. මොන ආරුද? මෝදරගම් මාරු. හරි. ඒ වගේම බලන්න සිටියමේ තියෙනවා මෙන්න මේ තුඩුවක් වගේ ස්ථානයක්.
මේ තුඩුව පටන් ගන්න දැනින් නෙවෙයි මෙන්න මෙතන තුඩුව පටන් ගන්නෙ තුඩුව පටන් ගන්න දැනින් නෙවෙයි තුඩුව ඉවර වෙන දැනින් මුහුදට වැටෙනවා තුඩුව ඉවර වෙන දැනින් මුහුදට වැටෙනවා මෙන්න මෙතන තුඩුව ඉවර වෙන්නේ තුඩුව ඉවර වෙන දැනින් මුහුදට වැටෙනවා කලා ඔය මොන වේද කලා ඔය තුඩුව ඉවර වෙන දැනින් මුහුදට වැටෙන්නේ මොන වේද කලා ඔය මෙන්න මේ කලා වලට පහලින් තියෙනවා කලා වලට පහලින් මී ඔය කලා වලට පහලින් තියෙන මොන වේද මී ඔය අපි දූපතත් එක්ක මතක තියාගත්ත මොන වේද මල්වතු ඔය මල්වතු වේටි ඉහලින් තියෙන මොන ආර්ද පරංගි ආර් මල්වතු වේට පහලින් තියෙන මොන ආර්ද මෝදරගම් මාල් ඒ වගේ මං කිව්වා මේ තුඩුව ඉවර වෙන දැනින් මුහුදට වැටෙනවා කියලා මොන වේද කලා ඔය මේ කලා වලට පහලින් තියෙනවා මේ තින්නේ කලා වලට පහලින් මී ඔය කලා වලට පහලින් තියෙන මොන වේද මී ඔය කලා වලට පහලින් තියෙනවා මී ඔය මෙන්න මේ තුඩුව ඉවර වෙන තැනින් මුහුදට වැටෙනවා කලා ඔය මං කිව්වා මේ තුඩුව පටන් ගන්න තැනට පහලින් මුහුදට වැටෙනවා කියලා මොන වේද දැදුරු ඔය මොන වේද දැදුරු ඔය දැදුරු වලට පහලින් තියෙන්නේ මේ මෙතන තියෙන්නේ කඩේලි වලින් දක්වලා තියෙන පලාත්මායිමක් කඩේලි වලින් දක්වලා තියෙන කොටස නෙවෙයි මේ දැදුරු වලට පහලින් මේ තියෙන්නේ කැලණි ගඟ මොන ගඟද කැලණි ගඟ අපි දූපතත් එක්ක මතක තියාගත්ත මොන වේද මල්වතු ඔය මල්වතු වලට ඉහලින් තියෙන මොන ආර්ද පරංගි ආර් මල්වතු වලට පහලින් තියෙනවා මෝදරගම් ආර් මං කිව්වා තුඩුව ඉවර වෙන තැනින් මුහුදට වැටෙනවා කියලා මොන වේද කලා ඔය මේ කලා වලට පහලින් තියෙනවා මොන වේද මී ඔය මොන වේද මී ඔය ඒ වගේම මේ තුඩුව පටන් ගන්න තැනට පහලින් තුඩුව පටන් ගන්න තැනට පහලින් මුහුදට වැටෙනවා දැදුරු ඔය මොන වේද දැදුරු ඔය දැදුරු ඔයට පහලින් මේ තියෙන්නේ කැලණි ගඟ මොන ගඟද කැලණි ගඟ මේ කඩේිරි වලින් දක්වලා තියෙන ගංගාවක් නෙවෙයි මේ තියෙන්නේ පලාත්මායමක් මේ තියෙන්නේ වයඹ පළාත සහ බස්නාහිර පළාත වෙන් වෙන පලාත්මායම මේ අපේ මැප් එකේ දැදුරු ඔයට පහලින් තියෙන මොන ගඟද කැලණි ගඟ කැලණි ගඟට පහලින් තියෙනවා අපට අයත් ගංගාව නැත්නම් අපි කියනවා කළුතර දිස්ත්‍රික්කයේ අපට අයත් ගංගාව කළු ගඟ මොන ගඟද කළු ගඟ මට කියන්නේ අපි තුඩුව පටන් ගන්න තැනට පහලින් මුහුදට වැටෙනකෝ මොන වේද දැදුරු ඔය දැදුරු ඔයට පහලින් තියෙන මොන ගඟද කැලණි ගඟ කැලණි ගඟට පහලින් තියෙනවා කළු ගඟ හරි මේ කළු ගඟට පහලින් හරිනම් තියෙන්න ඕන හොඳට මතක තියාගන්න කළු ගඟට පහලින් හරිනම් තියෙන්න ඕන මෙන්න මෙතනින් එන්න ඕන බෙන්තර ගඟ මොන ගඟද බෙන්තර ගඟ කළු ගඟට පහලින් හරිනම් තියෙන්න ඕන බෙන්තර ගඟ නමුත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිටීමේ මොන ගඟ නැද්ද බෙන්තර ගඟ නැහැ බෙන්තර ගඟේ විශේෂත්වය තමයි හොඳට මතක තියාගන්න අපේ මැප් එකේ නැති වුණා ඉතිහාසයේ විශ්ව කරන ළමයෙක් වශයෙන් මේ බෙන්තර ගඟේ විශේෂත්වය දැනගන්න ඕන බෙන්තර ගඟේ විශේෂත්වය තමයි බස්නා දකුණු පළාත සහ බස්නාහිර පළාත වෙන් කරන්නේ දකුණු පළාත සහ බස්නාහිර පළාත වෙන් කරන්නේ බෙන්තර ගඟේ නමුත් මං කිව්වා අපේ මැප් එකේ බෙන්තර ගඟ නැහැ කියලා මෙන්න මේ කළු ගඟට පහලින් අපේ මැප් එකේ තියෙන්නේ ගින් ගඟ මොන ගඟද ගින් ගඟ හරි මං කිව්වා තුඩුව පටන් ගන්න තැනට පහලින් මුහුද වැටෙන මොන වේද දැදුරු ඔය දැදුරු ඔයට පහලින් තියෙන මොන ගඟද කැලණි ගඟ කැලණි ගඟට පහලින් තියෙනවා කළු ගඟ කළු ගඟට පහලින් හරනම් තියෙන මොන ගඟද ඕ බෙන්තර ගඟ නමුත් අපේ මැප් එකේ බෙන්තර ගඟ තියෙනවද නැහැ නමුත් මං කිව්වා ඓතිහාසික විෂය කරන ළමයෙක් වශයෙන් බෙන්තර ගඟේ වැදගත්කම අවබෝධ කරගන්න ඕන කියලා බෙන්තර ගඟේ වැදගත්කම තමයි දකුණු පළාත සහ මොන පළාත වෙන් කරන්නේ බස්නාහිර පළාත වෙන් කරන්නේ හොඳට මතක තියාගන්න මෙන්න මේ බෙන්තර ගඟේ නමුත් අපේ මැප් එකේ බෙන්තර ගඟ නැහැ අපේ මැප් එකේ කළු ගඟට පහලින් තියෙන්නේ ගින් ගඟ මොන ගඟද ගින් ගඟ ගින් ගඟට පහලින් නැත්තම් මෙන්න මේ ලංකාවේ උඩ මුදුනේ ඉඳන් පහලට ඉලක්ක යද්දොත් මේ ඉර වදින දැන්ට මෙහැ නැත්තම් ගින් ගඟට පහලින් තියෙන්නේ නිල් වලා ගඟ මොන ගඟද නිල් වලා ගඟ මොන ගඟද නිල් වලා ගඟ ගින් ගඟට පහලින් තියෙන මොන ගඟද නිල් වලා ගඟ හරි ඊළඟට මම මේ කියන ගංගා හතර එක දිගට මතක තියාගන්න කියන මාත් එක්ක වලවේ කිරිඳි මැණික් කුඹුක්කා කියන
වලවේ කිරිඳි මැණික් කුමුක්කා කියන වලවේ කිරිඳි මැණික් කුමුක්කා කියන අවබෝධාරක් වලවේ කිරිඳි මැණික් කුමුක්කා මේ ගංගා ආතල එක දිගට මතක තියාගන්න නැත්නම් වර්ධින දිනේට වඩා වැඩි කියන වලවේ කිරිඳි මැණික් කුමුක්කා කියන අවබෝධාරක් වලවේ කිරිඳි මැණික් කුමුක්කා මේ පැත්තින් නම් කියන්නේ කුමුක්කා මැණික් කිරිඳි වලවේ වලවේ කිරිඳි මැණික් කුමුක්කා කුමුක්කා මැණික් කිරිඳි වලවේ හරි මං යම් හේතුවක් මත එක ගංගාවක් අතහැරලා යන මේ ගංගාව මං අතහැරලා යනවා ඒගොල්ලොන්ට මතක තියාගන්න කෙටි ක්‍රමයක් අවබෝධ කරගන්න දෙන්න ලංකාවේ දිගම ගංගාව මොකක්ද ඕ හරියටම හරි මහවැලි ගඟ මහවැලි ගඟ හොඳට මතක තියාගන්න ලංකාවේ දිගම ගංගාව මහවැලි ගඟ සමන්නකන් දෙන් පටන් ගන්න මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ ත්‍රිකුණාමලයේ එහෙනම් බලන්න මෙන්න මේ සමන්නකන් දෙන් පටන් ගන්න මහවැලිදී මේ ප්‍රදේශයෙන් පටන් ගන්න මහවැලිදී බලන්න ත්‍රිකුණාමලයේ දක්වාම ඈතට දිව යනවා හොඳට මතක තියාගන්න ලංකස්තිය මේ බලන්න මෙතරම් දිග ගංගාවක් හඳුනා ගන්නට නැහැ මෙතරම් දිග ගංගාවක් හඳුනා ගන්නට නැහැ ඕගොල්ලෝ මහවැලි ගඟ මතක තියාගන්න දිගි මහවැලි ගඟ කොහොමද අපි මතක තියාගන්නේ දිගි මේ තියෙන්නේ මහවැලි ගඟ මේ තියෙන්නේ මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාව උණු මේ තියෙන්නේ මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාව හොඳට බලන්න මේ තියෙන්නේ මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාව අඹන් ගඟ මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාව මොකක්ද අඹන් ගඟ ලංකාවේ දිගම ගංගාව මං කියව මහවැලි නදිය මං කියව කොහොම මතක තියාගන්න කියලාද දිගින් මතක තියාගන්න කියලා මේ මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාව තමයි මේ තියෙන්නේ අඹන් ගඟ මොන ගඟද අඹන් ගඟ මේ ලංකාවේ දිගම ගංගාව උණු මහවැලි ගඟට පහලින් තියෙනවා මේ තියෙන්නේ ගල්ඔය මොන ඔයද ගල්ඔය මහවැලි ගඟට ඉහළින් තියෙනවා මේ තියෙන්නේ යාන්ඔය ලංකාවේ දිගම ගංගාව මොකක්ද මහවැලි ගඟ මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාව මේ තියෙන්නේ අඹන් ගඟ මහවැලි ගඟට පහලින් තියෙනවා ගල්ඔය මහවැලි ගඟට ඉහළින් තියෙන මොන ඔයද යාන්ඔය හරි මාත් එක්ක නත් ආපහු අපි දූපතත් එක්ක මතක තියාගත්ත මොන ඔයද මල්වතු ඔය මල්වතු වලට ඉහළින් දින මොන ආරද පරංගි ආරු මල්වතු වලට පහළින් දින මේ තින්නේ මෝදරගම් ආරු මොන ආරද මෝදරගම් ආරු මං කිව්වා තුඩුව ඉවර වෙන දණින් මෝදර වැටෙනවා කියලා මොන ඔයද කලා ඔය මොන ඔයද කලා ඔය මේ කලා ඔයට පහළින් දින මේ තින්නේ මී ඔය මොන ඔයද මී ඔය මං කිව්වා මේ තුඩුව පටන් ගන්න තැනට පහලින් මූදර වැටෙනවා කියලා. තුඩුව පටන් ගන්න තැනට පහලින් මේ මොන වේද? දැදුරු ඔය. දැදුරු වලට පහලින් අපේ මැප් එකේ තියෙන්නේ කැලණි ගඟ. මොන ගඟද? කැලණි ගඟ. කැලණි ගඟට පහලින් මේ තියෙන්නේ කළු ගඟ. මොන ගඟද? කළු ගඟ. ඒ වගේම කළු ගඟට ඉහළින් තියෙන මොන ගඟද? කැලණි ගඟ. කැලණි ගඟට පහලින් තියෙන මොන ගඟද? කළු ගඟ කළු ගඟට ඉහළින් තියෙනවා කැලණි ගඟ කැලණි ගඟට ඉහළින් දැදුරු ඔය හරි මේ දැදුරු ඔයට පහළින් තියෙන මොන ගඟද කැලණි ගඟ කැලණි ගඟට පහළින් තියෙනවා කළු ගඟ කළු ගඟට පහළින් හරිනම් තියෙන්න ඕන මොන ගඟද බෙන්තර ගඟ නමුත් අපේ මැප් එකේ මම කිව්වා මේ උසස් පෙළ අපට අපි මේ සාකච්ඡා කරන උසස් පෙළ සිටියේ මේ වගේම සාමාන්‍ය පෙළ සිටියේ මේ මොන ගඟ නැද්ද බෙන්තර ගඟ නෑ නමුත් බෙන්තර ගඟේ විශේෂත්වය තමයි දකුණු පළාත සහ මොන පළාත වෙන් කරනවද පස්නායිර පළාත වෙන් කරනවා මෙන්න මේ කළු ගඟට පහලින් හරනම් තියෙන්න ඕන කළු ගඟට පහලින් හරනම් තියෙන්න ඕන බෙන්තර ගඟ නමුත් අපේ මැප් එකේ මොන ගඟ නැද්ද බෙන්තර ගඟ නෑ මේ කළු ගඟට පහලින් අපේ මැප් එකේ තියෙන්නේ මොන ගඟද ගින් ගඟ මොන ගඟද ගින් ගඟ මේ ගින් ගඟට පහලින් නැත්නම් මං කිව්වා ලංකාවේ උඩමුදුනේ නම් පහලට ඉරක් ඇන්දොත් ඉරවදින තැනට මෙහා පැත්තේ නැත්නම් ගින් ගඟට පහලින් මේ තින්නේ නිල් වලා ගඟ මොන ගඟද නිල් වලා ගඟ හරි මං කිව්වා ඊළඟට තියෙන ගංගා හතර එක දිගට මතක තියාගන්න කියලා කියන්න මාත් එක්ක වලවේ කිරිඳි මැණික් කුමුක්කා කියන්නේ වලවේ කිරිඳි මැණික් කුමුක්කා කියන අපපාරක් වලවේ කිරිඳි මැණික් කුමුක්කා කියන වලවේ කිරිඳි මැණික් කුමුක්කා මේ කුමුක්කා මේ පැත්තේ නැහැ කුමුක්කා මැණික් කිරිඳි
වලනේ. මං කිව්වා අපි මතක තියාගන්න පහසු දෙක ගංගාවක් අතහැරලා යනවා කියලා. මං කිව්වා ලංකාවේ දිගම ගංගාව මොකක් කියලාද? මහවැලි ගඟ. මොන ගඟද? මහවැලි ගඟ. මේ තියෙන්නේ මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාව අඹන් ගඟ. මොන ගඟද? අඹන් ගඟ. මහවැලි ගඟට පහලින් තියෙනවා. මොන ගඟට පහලින්ද? මහවැලි ගඟට පහලින් තියෙනවා ගල්ඔය. මොන ඔයද? ගල්ඔය. මහවැලි ගඟට ඉහළින් තියෙනවා මොන ඔයද? යාන්ඔය. මහවැලි ගඟට ඉහළින් තියෙන මොන ඔයද? යාන්ඔය. ඒ වගේම මෙන්න මේ ලංකාවේ උඩ මුදුනේ මුහුදට වැටෙනවා. හොඳට මතක තියාගන්න. මේ ලංකාවේ ආරම්භ වෙන සෑම ගංගාවක්ම රට මැදින් පටන්ගෙන තමයි මේ මුහුදෙන් මේ ප්‍රදේශයේ මුහුදට වැටෙන. රට මැදින් පටන් ගන්න. මේ කනගරායේ නාලු නැත්නම් ලංකාවේ උඩ මුදුනේ මුහුදට වැටෙන මේ ගංගාවත් මේ රට මැදින් පටන්ගෙන තමයි ඉහළට ගලන්නේ. ඉහළට ගැලුවා කියලා ඉහළට මේ රට මැදින් පටන්ගෙන තමයි ඉහළට ගලන්නේ. මේ ලංකාවේ උඩ මුදුනේ මුහුදට වැටෙන හොඳම මතක තියාගන්න. මේ ලංකාවේ උඩ මුදුනේ රට මැදින් පටන්ගෙන ලංකාවේ උඩ මුදුනේ මුහුදට වැටෙනවා කනගරායේ නාලු. මොනවාද? කනගරායේ නාලු. හරි, අපි තත්කාල ඉක්මනට එකපාරක් අපෝපාරක් සිටියම කෙටියෙන් මතක් කරගමු. කියන්නේ අපි දූපතත් එක්ක මතක තියාගත්ත මොනවේද? මල්වතුය. මල්වතුයේ ඉහළින් තියෙන මොනවාද? පරංගියාරු. මල්වතුයේ පහළින් තියෙන මොනවාද? මෝදරගම්මාරු. මං කිව්වා තුඩුව ඉවරන දරි මුදල වැටෙනවා කියලා. කලාඔය. කලාඔයේ පහළින් තියෙන මොනවේද? මීඔය. මේ තුඩුව පටන් ගන්න තැනට පහළින් මුදල වැටෙනවා කිව්ව මොනවේද? දැදුරුඔය. දැදුරුඔයේ පහළින් මං කිව්වා මේ තියෙන්නේ පළාත් මායිමක් කඩේලිමින් වලින් එන්නේ කියලා. මේ පළාත් මායිමේ පහළින් මේ තියෙන්නේ කැලණි ගඟ. මොන ගඟද? කැලණි ගඟ. කැලණි ගඟේ පහළින් තියෙනවා කළු ගඟ. මොන ගඟද? කළු ගඟ. මං කිව්වා කළු ගඟේ පහළින් හරහා තියෙනවා මොන ගඟද? බෙන්තර ගඟ. නමුත් මං කිව්වා අපේ මැප්පේ බෙන්තර ගඟ නෑ. උසස් පෙළ මැප් එකේ බෙන්තර ගඟ නෑ කියලා. බෙන්තර ගඟේ විශේෂත්වය මොකක්ද? දකුණු පළාත සහ මුල පළාත වෙන් කරනවාද? බස්නායර පළාත වෙන් කරනවා. ඒ වගේම මෙන්න මේ මං කිව්වා කළු ගඟට පහළින් අපේ මැප්පේ තියෙන්නේ කළු ගඟට පහළින් අපේ මැප්පේ තියෙන්නේ ගින්ගඟ. කළු ගඟට පහළින් අපේ මැප්පේ තියෙන්නේ මොන ගඟද? ගින්ගඟ. මේ ගින්ගඟට පහළින් තියෙන්නේ නිල්වලා ගඟ. මොන ගඟද? නිල්වලා ගඟ. මං කිව්වා ගංගා හතරක් එක දිගට මතක තියාගන්න කියලා. මං කියන මාත් එක්ක වලවේ, කිරිඳි, මැණික්, කුමුක්කා. කියන්නේ වලවේ, කිරිඳි, මැණික්, කුමුක්කා. හරි. මං කිව්වා මං කෝ එක ගංගාවක් මතක තබා ගැනීම පහසු සඳහා අතහැරලා යනවා කියලා. මං කෝ ලංකාවේ දිගම ගංගාව මොකක් කියලාද? මහවැලි නදිය කියලා. මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාව මොකක්ද? අඹන් ගඟ. මෙන්න මේ ලංකාවේ දිගම ගංගාව උණු මහවැලි ගඟට පහලින් තිනවා. මහවැලි ගඟට පහලින් තිනවා මොන ඔයද? ගල්ඔය. මහවැලි ගඟට ඉහළින් තිනවා මොන ඔයද? යාන්ඔය. ඒ වගේම ලංකාවේ උඩ මුදුනේ මුහුදට වැටෙනවා මොනවාද? කනගරායන් ආරු. මොනවාද? කනගරායන් ආරු. හරි. හරි. අපි උසස් පෙළ ඉතිහාසයේ විශේෂයට අදාළ වැදගත්ම කොටසක් වන සිතියම් කොටස මං කිව්වා ළමයින්ට සිතියම බෑ කියන්නේ හොඳට මතක තියාගන්න ගංගා බෑ කියන එක. අන්නේ අඩුපාඩුවට මම මූලික අඩිතාලමක් මෙන්න මේ තුලින් සකසලා තියුණා. ඒ අඩුව නිවැරදි කරන්න අවශ්‍ය කරන්නා වූ මම පෙත මා සිතියම තුලින් නිර්මාණය කළ තියුණා. මේ අඩුපාඩු ජීවිතේට ඉතිහාසෙට එහා ගිහිල්ලා හොඳට මතක තියාගන්න ජීවිතේට යමක් ඔබට එකතු කරන්න මට හිතුණා. මොකද උසස් පෙළ ජීවිතය කියන්නේ ඔයගොල්ලෝගේ කඩයිමක් තීරණය වෙන ජීවිතය. ඒ වගේම සාමාන්‍ය පෙළ ළමුන්ගේ සාමාන්‍ය පෙළ ජීවිතයේ ඒ වගේම කඩයිමක් නිර්මාණය වෙනවා. හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝගේ ජීවිතේට පුංචි දුවා දරුවන්ගෙන් ඉල්ලීමක් කරන්නේ ජීවිතේට අභියෝග ඇති. ඒ අභියෝග පන්නරයක් කරගෙන ඉදිරියට ගිය මිනිස්සු තමයි ජීවිතේ ලෝකේ ලොකු ජයග්‍රහණ ලැබුවේ. හොඳට මතක තියාගන්න අභියෝග ඇති. ඒ අභියෝග කියන්නා වූ මම්පෙතේ ජීවිතේ කියන්නා වූ ජයග්‍රහණය ලැබපු දවසකට ජීවිතේ කියන්නා වූ ජයග්‍රහණය නැව් නැග්ග දවසකට ඔබට මතක් වේවි ඔබගේ කවුගේ කියාවි මුළු ලෝකයේම. හොඳට මතක තියාගන්න ලෝකේ ලොක්කන් ලෝකේ උගතුන් ලෝකේ විද්වතුන් බිහි වුණේ
බොහෝ අභියෝග මැද්දේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ජීවිතේ ප්‍රශ්න ඇති. ඔබ ජීවිතේ උසස් පෙළ කඩේීමට මුහුණ දීලා එතනින් එහාට සරසවි වරම් ලැබීම දක්වා ජීවිතේ ගත කරනකොට හොඳට මතක තියාගන්න ඕගොල්ලොන්ට අභියෝග එන අභියෝග පන්නරයක් කරගන්න. ඔබ ඒ නමයක් ගන්න සාමාන්‍ය පෙළදි වැඩ කරන්න. එතකොට B නමයකට හරි ඔබලාගේ සිහිනය ඔබලාගේ සිහිනයට යන්න පුළුවන් වෙයි. ආදරණීය දුවේ පුතේ ඔබ B නමයක් ගන්න වැඩ කරොත් C නමයක්වත් ඒ විදිහ කියන්න අපිට කියන්න බෑ. ඒ නිසා උසස් පෙළ නමුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ ඔබ සියලු දෙනාම ඒ තුනක් කරන් ලංකාවේ පළවෙනිය වෙන්න වැඩ කරන්න. එතකොට දිස්ත්‍රික්කේ පළවෙනිය හරි වෙන්න පුළුවන් වෙයි. නැත්තම් දිස්ත්‍රික්කේ මුල් 50 මුල් 100 අතරේ රෑන්ක් එකට එන්න පුළුවන් වෙයි. ඕගොල්ලෝ හැමෝටම කියනවා හඳට එම් කළා විද්දොත් තරුවකට හරි වදී. ජීවිතේ කියන්නා වූ මේ කඩේමේ ඉදිරියට යන්න ඕගොල්ලොන්ට තියනා වූ අභියෝග පන්නරයක් කරගන්න. ජීවිතේ මේ එන අභියෝග ජීවිතේ මම්පෙතේ ඉදිරියටම එන අභියෝග ඔයගොල්ලෝගේ ජීවිතේ සකසා ගන්න යොදා ගන්න. මං කුංචි ඉල්ලීමක් කරනවා ඔයගොල්ලෝගේ අද දවසේ මේ සිතියම් අධ්‍යයනයේ මාතෘකාව ලබා ගත්තා වූ මේ බොහෝ අධ්‍යක්ීම් පාදක කරගෙන මං ඉදිරියේදී මගේ YouTube channel ඔස්සේ මෙන්න මේ සිතියම් අධ්‍යයනය පිළිබඳව වගේම ඉතිහාසයේ විශේෂට අදාළ බොහෝ කරුණු රැසක් ඔබ වෙත ගෙනීමට සූදානම්. ඒ නිසා පුංචි ඉල්ලීමක් කරනවා දුවා දරුවන්ගෙන් මෙන්න මේ ඔබ මේ සිතියම අධ්‍යයන තුලින් යමක් ඉගෙන ගත්තා නම් තව එකෙකුට මේ සිතියම පිළිබඳ දැනගන්න මං කියනවා. සමහර ළමයි මේ පිළිබඳ දැනගත්තට පස්සේ ඒ පිළිබඳව අනිත් කට්ටියට කියන්න ලෝභයි. හොඳට මතක තියාගන්න මම මගේ පන්තියේ ළමයින්ට විතරක් කොටුවේ සීමා වෙලා මේ දැනුම හංගන් ඉන්නේ නැහැ. මම මුළු ලෝකේටම මුළු ලංකාවටම මුළු ලෝකේටම මේ දැනුම බෙදා දුන්නා. මං ගුරුවරයෙක් ලෙස පටු නොවුනා නම් ඔබට සිදු වෙනවා ළමයින් ලෙස පටු නොවි හොඳ ළමයින් ලෙස හිතන්න. ජීවිතයේ සබා ධර්මය කියනා උදයක් ඔබ දෙස බලන්නේ ඔබ අභියෝග කියනා මං පෙතේ කපටිකාරයෙක් වුණා නම් නෙවි ඔබ අභියෝග වලට මුණ දුන්නොත් පමණයි. ඒ නිසා මේ අපේ සිතියම් අධ්‍යයන තුලින් ඔබ යම් පාඩමක් ඉගෙන ගත්තා නම් මම දන්නව අනිවාර්යෙන්ම සිතියම හදනවා. මම ඊළඟ YouTube අපේ වීඩියෝ එක තුලින් ඔබට කියා දෙනවා පැහැදිලි කරලා දෙනවා අනිවාර්යෙන්ම මෙන්න මේ සිතියම් ගංගා වලින් කොහොමද ස්ථාන මතක තියාගන්නේ කියලා. ඒ නිසා අපි නැවතත් දවසක මෙවන් සොඳුරු හෝරාවක නැවතත් හමු වෙමු. ඔබට සමට සම්මා සම්බුත් සරණයි. ආයුබෝවන්.